රජයේ මේතාක් දුර කටයුතුවලට ප්‍රශංසා එල්ලවිමින් පවතිද්දී පෝෂණයෙන් වේලක් පිරෙන මැලිබන් යහපෝෂ ග්‍රෑම් 50 පැක් එක රුපියල් 50ට. හැබැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කියන මහජන ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් කැඳවීමට ජනාධිපතිවරයා අත්සන් තැබුවොත් ඒ ගැසට් පත්‍රයට අත්සන් තැබුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් කියලා. මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පොපුදු ජාගොඩ මහතා. ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක වලට අදාළ භූමියටත් වෙරළබඩ දිස්ත්‍රික්ක හා සම්බන්ධව තිබෙන දේශීය ජල තීරයටත් මහජන සාමය පවත්වාගෙන යාම සඳහාත් විශේෂයෙන් පොලිසියේ රාජකාරී ඉටු කිරීම සඳහාත් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සහිත මිලිටරි කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. වර්තමාන ජනාධිපති අනුර දිසානායක විසින් නිකුත් කරලා තියෙන මේ ගැසට් නිවේදනයට අනුව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ලංකාවේ රජයට අයත් මුහුදු තීරය තුළ සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම ඇතුළු පොලිසිය විසින් කරනු ලබන කාර්යභාරයන් සියල්ල කිරීම සඳහා හමුදාව කැඳවීමක් සිදු කරලා තියෙනවා. එතකොට මේ හමුදාව කැඳවීම සිදු කරමින් යන්නේ චාරිත්‍රානුකූලව දින 30න් 30ට දින 30න් 30ට මේක කැඳවමින් යනවා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. ඒ ගැසට් නිවේදනයේම සඳහන් වෙලා තියෙනවා මහජන ආරක්ෂක පනතේ ජනාධිපතිවරයාට 12 වන වගන්තියෙන් බලය පවරා දී ඇති ආකාරයට තමයි මේ හමුදාව කැඳවීම මිලිටරි කැඳවීම කරන්න කියලා. මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තිය සඳහන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ හදිසි තත්ත්වයක් උද්ගත වූ හොත් ජනාධිපතිවරයාට එවැනි අවස්ථාවක පොලිස් රාජකාරී, සිවිල් රාජකාරී සඳහා හමුදාව කැඳවීමක් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ වගේම ඒකේ සීමා මේක බරපතල ප්‍රශ්නයක් නිසා, මේක ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය කිරීමක් නිසා මහජන ආරක්ෂක පනතේම ලියලා තියෙනවා හදිසි තත්ත්වයක් උද්ගත වූ ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයක් මගින් හමුදාව කැඳවීම මක් කරන්න පුළුවන්. නමුත් එහි උපරිම කාල සීමාව දින 30යි. දින 30ක් ඇතුළත ඒ නිවේදනය අවලංගු වෙනවා. දින 30ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුයි කියලා. බලයට පත් වෙලා තියෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව, ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා වෙච්ච චන්ද්‍ර දිසානායක තමයි විධායක ජනාධිපතිවරයා බවට පත්ව තිබෙන්නේ. එතකොට රටේ ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තියාගෙන හිටියා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්, ජාතික ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් සම්බන්ධයෙන් එලෙස තිබියදී ඔහු දියුරුම් දීලා, ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීලා යන්තමින් දින 5ක් යනකොටම සතියක් ඉක්ම යන්නත් පෙර ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවක් මෙතෙක් කල් පවත්වාගෙන ආපු භාවිතයත් ඔහු ක්‍රියාත්මක කරන්න යාම ජනතාවගේ අපේක්ෂාවන් බරපතල ලෙස කඩකිරීමක් කියලා අපි දකිමු. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.